අයිබෝන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල බලත් සංචරණ සීමා 31 වනදා අලුයම 4 දක්වා දීර්ඝ කරයි දුම්රිය දහවණේ දින නියමයක් නැතිව කල්යයි සිසුන් 200ට අඩු පාසල් 3800ක් හෙට විවෘත කරයි අපි හෙට වැඩට එන්නේ ජෝසප් කියයි අපි වැඩ වසන්ත හඳපාන්ගොඩ පවසයි අපි දිගටම වර්ජනේ උලපනේ හිමි කියයි ළමයි ඉස්කෝලේ ආවත් උගන්වන්න ගුරු විදුහල්පතිවරු පාසල් ලේයිද දෙමාපියන්ට සහ සිසුන්ට ගැටලුවක් ළමයි ඉස්කෝලේ වන්න බය වෙන්න එපා උපුල් රෝහණ පවසයි උසස් පෙළ සිසුන්ට කොවිඩ් එන්නත ලබා දීම හෙට සිට දිවයින පුරා පළමු නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවේ සිට ගුවනින් දිවයිනට පොහොර ඉල්ලා අදත් රට පුරා ගොවීන් මහමග වරුඳු ගම්මිරි සාදික්කා කරාඹු නැටි කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රසක මිල ඉහළට මිල ඉහළ යාමේ වාසිය ලැබෙන්නේ ගොවීන්ට රාජ්‍ය ඇමති ජානක කියයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 ඉල්ලීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ නැහැ හිටපු ජනපති මෛත්‍රී කියයි සජිත් හිටපු ජනපති මෛත්‍රීට ස්තුතිය පළ කරයි ඔබ එක්වන්නේ රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් දේශීය පුවත්තයි ප්‍රථමයේ නවතහනය කොවිඩ් වසංගත නිසා අපේ රටේ සිසුන්ගේ පාසල් අධ්‍යාපනය වසර එකහ මාරක පමණ කාලයක් කඩාකප්පල් වුණා ඊට තාවකාලික විසඳුම් බවට පත් උනේ ඔන්ලයින් අධ්‍යාපනයේද ගුරු විදුහල්පති වැටුප් අරගලය නිසා අතරමඟ නතර කෙරුණා ගුරු විදුහල්පති අරගලයට අදට දින 101ක් වනවා මේ අතර තරමක් කොවිඩ් තත්ත්වය පහව යාමත් සමගම සිසුන් 200ට අඩු පාසල් ආරම්භ කිරීමට රජය පියවර ගත්තා ඒ පාසල් විවෘත කිරීමේ එක් අදියරක් ලෙසයි හෙට පාසලට සිසුන් ආවත් සිසුන්ට උගන්වන්න ගුරුවරු විදුහල්පතිවරු එයිද කියන එක පිළිබඳව දෙමාපියන්ට වගේම දරුවන්ටත් තිබෙන්නේ විශාල ප්‍රශ්නයක් ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් වෙලා අදට දින 101ක් ඉලක්කම් වලට වඩා අපේ රටේ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය ගණනය කරන්න බැරි තරම් දැන් කොවිඩ් තත්ත්වයේ තර්මක අඩුවීම හමුවේ හෙට ඉඳලා පාසල් වල අධ්‍යාපන කටයුතු යලිත් ආරම්භ කරන්න රජය තීරණය කරලා තියෙනවා. අදියර 4ක් යටතේ පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර හෙට දිනේදී මෙහි පළමු අදියර ලෙස පළමු ශ්‍රේණිය සිට පස්වන ශ්‍රේණිය දක්වා සිසුන් 200ට අඩු පාසල් 3800ක් විවෘත කිරීමටයි නියමිත වන්නේ. හැබැයි ප්‍රශ්නේ එතන නෙවෙයි තියෙන්නේ. හෙට දිනේ පාසල් විවෘත කරන බව පැවසුවත් ගුරු විදුහල්පති වරුන්ගේ පැමිණීම පිළිබඳව දෙමාපියන්ටත් ගුරුවරුන්ටත් මේ මොහොතවන විටත් පවතින්නේ දැඩි අවිනිශ්චිත භාවයක්. ගුරුවරුන් ගුරු වෘත්තීය සමිතිවල කතා ඊට හොඳම උදාහරණයක්. අපි දැක්ක රාජා කොල්ලුරේ කොමියුනිස්ට් පක්ෂ සභාපති වැඩ වර්ජණයට ගියොත් අනිවාර්යෙන් දින දෙකේ පඩි කපනවා. නොවැම්බර් මාසෙත් අපි පඩිය දෙන්නේ නැහැ. 25 වෙනිදා සේවයට වාර්තා කරන්න දෙන්නේ නැහැ කියලා. රාජා කොල්ලුරේ ඉඳලා මතක තියාගන්න. එක ගුරුවරයෙකුට 25 වෙනිදා සේවයට වාර්තා කරන්න නොදුන්නොත් අපි ගන්න ක්‍රියාමාර්ගය ඔය නොමියුනිස්ට් පක්ෂ සභාපති රාජා කොල්ලුරේට බලා ගන්න පුළුවන්. පුළුවන් නම් වැටුපට අත තියලා පෙන්නන්න. අපි එතකොට පෙන්නනම් ගුරුවරයාගේ විදුහල්පති බලය අපේ මේ ඉල්ලීම ඉටු නොකරන්නේ නම් දඳුදා සිට පාසලට පැමිණ අපේ අරගල ඉදිරියට ගෙනියන්න අපි සූදානම් අපේ ප්‍රශ්නට සාධාරණ යුක්ති සාගත විසඳුමක් ලබා දෙන්නේ නැත්නම් සියලු ගුරුවරු පාසල් එන දවසට අපි ලෑසිය උන නම් අකණ්ඩ වැඩ වර්ජනයකට හරියන් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ඇතුළු ලංකාවේ ක්‍රියාකාරී ලියාපදිංචි නිර්දේශ පාලනික විදුහල්පති සංගම් 8ක් ඒක මතකව තීරණය කරලා තියෙනවා 21 වෙනිදා ඒ කියන්නේ හෙට දවසේ පාසලට සේවයට වාර්තා කරන්නේ නැහැ කියලා හෙට දිනේ පාසලට වාර්තා කරලා මේක ආණ්ඩුවට හිතවාදී අරගලයක් බවට පත් කරන්න අපේ කිසිම සූදානමක් නැහැ. සිසුන් විදුහල්පතිවරු ගුරුවරු හෙට පාසල් වලට එනවා දරුවන්ට අපි ආරාධනා කරනවා පාසල් වලට එන්න බය නැති ඉගෙන ගන්න. ඒ වගේම දෙමව්පියන්ටත් කියනවා දරුවෝ පාසල් වලට එවන්න කියලා ශ්‍රී දරුවන්ට උගන්වන්න. හෙට දිනේ පැමිණෙන සියලු විදුහල්පතිවරු සියලු ගුරු මෑණිවරු ගුරු පියවරු පීරවරයන් විදියට අපි සලකනවා. ඔබේ ගැටලුව අපි සංගමයක් විදියට පිළිගන්නවා. ඒ ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ගය නෙමෙයි දරුවන්ට හානි කර පියවර ගැනීම. කෙසේ වෙතත් හෙට දිනේ පාසල් වෙත පැමිණෙන ගුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සහතික වන බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා මීට පෙර සඳහන් කළේ. මේ අතර හෙටින් ආරම්භ වන පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ප්‍රකාශයක් කළා.
පාසල් දරුවන්ගේ අනාගතය දෙමාපියන්ගේ සතුට පමණක් නොව මුළු මහත් ජාතියම සතුටය. ඒ සතුට රැගෙන ලක්ෂ සංඛ්‍යාත දුවා දරුවන් හෙට නැවත පාසල් බිම වෙත පැමිණෙනු ඇත. එලෙසින්ම කලකින් නොදුටු සිය සිසු දරු දැරියන්ගේ සතුටු මුහුණු සජීවීව දකින්නට ගුරු පියවරුන් ගුරු මෑණිවරුන්ද හෙට පාසල්ට එනු ඇත. පාසල් දරුවන් හා ගුරුවරුන් පාසල්ට පැමිණීම කිසිවෙකුට නැවතිය නොහැක. අධ්‍යාපන අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර දරුවන් හෙට දිනේ පාසල් එවීමේදී සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු බියක් ඇති කරගන්න එපා කියලා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඒ වෙද්දි සියලුම පාසල් පරිශ්‍ර පිරිසිදු කටයුතු කරලා ඒ වගේම මහජන සෞඛ්‍ය පරිශ්‍රුන්ගේ සහ සෞඛ්‍යවන්දාරගේ අධීක්ෂණයේ යටතේ දෙමාපියන් දරුවන් සහ ආචාර්ය මණ්ඩලයේ නියෝජිතයින් දැනුවත් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන තමන්ගේ දරුවන් පාසල් එවීම සඳහා දෙමාපියන් යම් බියක් හෝ සැකක් තබා ගන්න එපා කියලා පිළිලියම් කරන පාසල් පරිශ්‍රය සුරක්ෂිතයි පෙර අවස්ථාවලත් පාසල් තුල අපිට කොවිඩ් 19 පොකුරු හෝ අසාත්ව විශාල වශයෙන් වාර්තා වුණේ නැහැ. හෙට දිනේ පාසල් විවෘත වීම හමුවේ මාර්ගෝපදේශ කඩකරන පිරිස් සොයා විශේෂ මෙහෙයුම් දියත් කරන්නත් නියමිතයි. හෙට දිනේ සිට දිවෙන පුරාම නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන පුද්ගලයන් සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් විශේෂ අවධානය යොමුකට මෙහෙයුම් සිදු කරන ලබනවා. අප මහජනතාවගේ ඉල්ලා සිටිනවා පාසල් ආරම්භ වීම සමගම මහජනයා ඒකරාශී වන ස්ථානවල පොදු මගී ප්‍රවාහනවල ගමන් කිරීමේදී නිසි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ගමන් කරන ලෙසට හෙට දිනේ පාසල් විවෘත කිරීම සඳහා පන්ති කාමර සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු අදත් සිදු වුණා. හෙට දිනේ පාසල් ආරම්භ කළද දරුවන් පාසල් වෙත පැමිණියද ගුරු විදුහල්පතිවරුන් අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමේ පවතින අවිනිශ්චිත තත්ත්වයේ හමුවේ දරුවන් පාසල් වෙත එවීම පිළිබඳවද දෙමාපියන් තුල පවතින්නේ තවමත් අවිනිශ්චිත භාවයක්. මේ අවිනිශ්චිත භාවයට බලධාරීන් වහා පිළිතුරක් ලබා දෙනු ඇති බවටයි අප විශ්වාස කරන්නේ. ඉඩෝරයට පොදවැස්සක්සේ සීමාවන්ට යටත්ව හෙට දින පාසල් ආරම්භ වීමට නියමිතයි. කොරෝනා කියන්නේ දුක සැප බලල යන ආපු කෙනෙක් නෙවෙයි. හෙටින් ආරම්භ වන පාසල් වාරය ඊටම අලුත් අත්දැකීමක්. ඔබ හෙට සිට ක්‍රියා කරන්නේ කොහොමද? මේ උපදෙස් සියල්ල ඔබ වෙත ලබා දෙන්නේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලලිත් ඒකනායක මහතා. යම් යම් සීමාවන්ට යටත්ව යලිත් හෙට පාසල් ආරම්භ වෙනවා හරියට ඉඩෝරයකට පොදවැස්ස වගේ. මේ අප හැමෝටම තාම සතුටුදායක ආරංචියක්. නමුත් දුවේ පුතේ මේ කොරෝනා වෛරසය අපගේ දුකසෙප බලලා යන්න ආපු හිතවතෙක් නෙමෙයි. එයා එයාගේ විනාශය දිගටම කරගෙන යනවා. එම නිසා හෙටින් ඇරමෙන පාසල් වාරය තරමක් වෙනස්. ඔබ අධ්‍යාපනය වගේම ඔබගේ කැපවීම තාමත් අත්‍යවශ්‍යයි. ඉදිරි මාස කීපය තුළදී මේ වෛරසයේ පැතිරීම වැළැක්වීමට ඔබ දන්නවා නිතරම ඔබගේ මුඛය සහ නාසය හොඳින් වැසෙන පරිදි පිරිසුදු මාස්කයක පැළඳීම අත්‍යවශ්‍යයි. ඒ වගේම තමයි ඔබට කිවිසුම් යන විට කහින විට ඔබගේ වැළමිටේ ඇතුල් පැත්තේ මුව ආවරණය කිරීමට පුරුදු වන්න. එහෙම නැතුව ඔබ අත් දෙකකට පාවිච්චි කළොත් ඔබ ඉන්පසු අත තියෙන සෑම තැනකම වෛරසය පැතිරෙන්නට පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ පාසලේ බොහෝ විට ඇති අත්සේදීමට පහසුකම්. එම නිසා නිතර නිතර සබන් යුද අත සෝදන්න තප්පර 20ක් පමණ. ඒ වගේම තමයි හැකිනම් ඔබ ළඟ තියාගන්න කුඩා සැනිටරි බෝතලයක් ඒක නිතර නිතර ඔබගේ අත් දෙක පිරිසිදු කරගන්න. හැකි සෑම අවස්ථාවකම මීටරයක පරතරයේ තියාගන්නට උනන්දු වන්න. ඒ වගේම තමයි ඔබට කැස්සක් හෙම්බිරිසාවක් වුණත් සැදුනොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. එන්නත් අනුමත කළ වහාම හැකි ඉක්මනින් මේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගන්න. ඔයින් ඔබට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් දුවේ පුතේ මේ කැපවීම ඔබට කිරීමට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම එමගින් යලිත් අකාලයේ පාසල් වැසීමට සිදු නොවේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සහ හෙට දින පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ දේශපාලචින් සහ වෘත්තීය සමිතියේ සමාජිකින් පළ කළ අදහස් දැන් තව දුරටත් යම් යම් ওই අවස්ථාවාදී තම තමන්ගේ ගොඩ ලොකු කර ගැනීමේ ව්‍යාපාරයෙන් කපා ගන්න නැත්නම් ගහඬ නෙමෙයි මේ රටේ අනාගත ජීවන ආඩිය දරුගෙන බලලා ඔබ සේවයට වාර්තා කළොත් මම ඉතාම හොඳයි. ඔබේ අඩුපාඩු පිළිබඳව මම තව දුරටත් පාඩුකොත් ඒක සාකච්ඡා කරලා ඔබට සහනයක් දෙන්න මම ඉදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා. රජේ පාසල් අරින්න අවශ්‍ය කටයුතු කරලා තිනවා. අපි විදුහල්පතිතුමාලා තුමියලගෙන් ගුරුබවතුන්ගෙන් ඉල්ලීම කරනවා මේ වෙලේ දරුවට එක දවසක් හරි පාසලේ අධ්‍යාපනය ඉක්මනින් ලබා දෙන්න පුළුවන් නම් පහුගිය හිඟ වෙච්ච දේ ලබා දෙන්න හෙට පාසලට ඇවිල්ලා මේ රටේ දරුවන් වෙනුවෙන් කටයුතු කරන්න කියලා අපි ආයතනයක් කරනවා.
අපි කියනවා තව දින කිහිපයක් තියෙනවා. ඒ තුල චක්‍රලේඛනයක් මගින් සිළුම කලාප කාර්යාල පළාත් කාර්යාල වලට මේ ලබා දෙනවා නම් ගුරුවරු විශේෂයෙන්ම මේ සම්බන්ධව සාධනීය තැනකට එන්න ලෑස්තියි. හැබැයි ආණ්ඩුව වෙන දිශාවකට මේක තල්ලු කරලා ඒ වගේම අමාත්‍යවරු රටේ ගුරුන්ට අපහාස උපහාස කරලා හිතනවා නම් මේ ප්‍රශ්නේ මර්ධනය කළා ත්‍රිසමිති ව්‍යාපාරය ඉඳවට්ටලා ධනගස්සලා මේක විසඳන්න දෙනවා අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. පැහැදිලිව මේ අරගලය ඉදිරියට අරයි යනවා. මූල්‍ය පීඩන නිසාවෙන්ම මේ මොහොතේ යම් ප්‍රමාදයක් කාලයක් ලබා දෙන්න කියන එක පමණයි රජයේ විසින් ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඒ නිසා මේ මොහොතේ මාහිත්‍රායි තම සංවේදී උගත් මේ ගුරු පරපුර සංවේදී වෙලා මේ ප්‍රශ්නය කෙරේ තවදුරටත් මේ දරුවන් ඉගෙනීමේ කටයුතු කරගෙන යන අතරවාරයේම සේවෘති ක්‍රාම සමිති ක්‍රියාමාර්ග කරගෙන යන විදිහයි අපි යෝජනා කරන්නේ. ආණ්ඩුව කියව 21 වැඩට එන්න කියලා. ගුරු සංගම් කියව නෑ 21 බෑ 25 එන්න කියලා. ඊට පස්සේ රාජා කොල්ලුරේ කියන 21 එන්න තිය 25ව සේවය අරගියාද සලකන පඩි කියවන්නේ. ඒක කිසි කෙනෙක් බාර ගන්න නෑ මගේ පළාතේ ඉස්කෝල වලට කියලා. රාජා කොල්ලුරේ දැන් ඉස්කෝල වලට ගිහිල්ලා උගන්වන්න කියලා. මේ කොමියුනිස්ට් පක්ෂේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන හඬ නගපු පක්ෂේ වෙච්ච සන්තෑසියාද? රාජපක්ෂලා යන විදිහටම තමයි දැන් යන්නේ ඇදේට. කොවිඩ් තත්ත්වය පිළිබඳවයි දැන් අවධානය. පළාත් අතර සංචරණ සීමා එළවෙන 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මෙතෙක් පැවති සංචරණ සීමා හෙට දින ඉවත් කිරීමටයි නියමිතව තිබුණේ. දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා මේ මාස 31 වෙනිදා අලුයම 4 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. යුද්ධ හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඒ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවයි. හෙට සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය දහවන කටයුතු නැවත දෙනුම් දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති වරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් කසුන් චාමර සඳහන් කළේ හෙට දිනේදී දුම්රිය දහවන කටයුතු සඳහා සේවකයන් කැඳවා තිබුණද එය පසුව අවලංගු කළ බවයි. දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් දුම්රිය දහවනේද තවදුරටත් කල් යනු ඇතේ. පළාත් අතර පවතින සංචරණ සීමා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතිඥ නිහල්තල් දුව මහතා මෙලෙස අදහස් පළ කළා. පළාත් අතර සංචරණය කිරීම පාලනය කිරීම සඳහා ඊයේ දිනේදී මුළු දිවයින පුරාම මාර්ග බාධක 158ක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මෙම මාර්ග බාධක 158 මගින් වාහන 7392ක් ඒ වගේම පුද්ගලයන් 15189 දෙනෙකු පරීක්ෂා කිරීම වලට ලක් කර තිබෙනවා. නිසි පරිදි අවසර නොලබා පළාත් සංචරණ සීමා උල්ලංඝනය කිරීමෙන් ගමන් කිරීමට පැමිණි වාහන 415ක් සහ පුද්ගලයන් 965ක් අවවාද කොට හරවා යැවීමට මෙම මාර්ග බාධක නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබුවා. ඒ වගේම ඊයේ දිනය තුළ නිරෝධාන නීති උල්ලංඝනය කර සහ පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරනු ලැබූ පුද්ගලයන් 79ක් සහ වාහන 5ක් අතරංගුට ගැනීමට කටයුතු කර තිබෙනවා. හෙට සිට උසස් පෙළ සිසුන්ට කොවිඩ් මර්ධනය නැත ලබා දීම දිවයින පුරාම ක්‍රියාත්මක කරන බව විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. 18 19 වයස් කාණ්ඩවල එන්නත් කරණය 21 ඉඳන් ඒ කියන්නේ හෙට දිනේ ඉඳන් ලංකාව පුරා සෑම දිස්ත්‍රික්කයකම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශයකම පාසල් සෞඛ්‍ය වැඩසටහන යටතේ මේක පවත්වාගෙන යන්නේ. සෑම පාසලක්ම ආවරණය වෙන විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ සෑම ශිෂ්‍යයෙකුටම මේ වයස් කාණ්ඩවල 18 19 වයස් කාණ්ඩවල ඉන්නත් ලබා ගැනීමේ අවස්ථාව ලැබෙනවා ඉදිරි දින කීපය තුළ. එතනදී බොහෝ විට 18 19 කියන වයස් කාණ්ඩේ ඉන්නේ පාසලේ මෙවර උසස් පෙළ, ඒ කියන්නේ 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෝ. ඒතර මේ 14 වසර කියන්නේ තාක්ෂණිකව මේ ගිය අවුරුද්දේ උසස් පෙළට පෙනී සිටලා, ඒතර මේ අවුරුද්දේ නැවත වරක් දෙවෙනි වර පෙනී සිටින ශිෂ්‍යයෝ හෝ විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්න ශිෂ්‍ය කණ්ඩායමෙන් කොවිඩ් මර්ධනය එන්නත තුළින් මෙවන විට යහපත් ප්‍රතිඵල ලැබී ඇති බව ළමා රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පවසනවා. දරුවන්ට මේ එන්නත් ලබා දීමට නිර්දේශ කරලා තියෙන වයස් කාණ්ඩ ඒ අවස්ථාවේදී ගිහිල්ලා ඒ එන්නත ලබා ගැනීම ඉතාමත්ම වැදගත්. මේ දරුවන්ට මේ රෝගී තත්ත්වය එච්චරම බරපතල ඇති වෙන්නේ නැහැ. නමුත් ඉතාමත්ම සුළු කොටසකට මේ රෝගී තත්ත්වයෙන් යම් යම් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතාමත්ම වැදගත් වෙනවා සංකූලතා අවම කරලා වගේම සෞඛ්‍ය පද්ධතියට ඇතිවිය හැකි පීඩණය අවම කිරීම සඳහා මේ එන්නත් තුලින් මේ රෝගී තත්ත්වය අඩු කරගන්න පුළුවන්. එන්නත් කිරීමේ වැඩපිළිවෙලත් සාර්ථක ප්‍රතිඵල දැන් අපිට පෙනී යනවා. දැනට වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය, කොරෝනා රෝගය ආශ්‍රිතව ඇති වූ මරණ ප්‍රමාණයත් ශීඝ්‍ර අඩුවීමක් දැකීම. ළමයින් අතර වුණත් අපි දැකපු කොරෝනා රෝගී තත්ත්ව ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වීගෙන යනවා.
මෙතර නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක් ඇති බව ශ්‍රී ලංකා පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසනවා. අපි මේ පද්ධතියෙන් සාර්ථකව ප්‍රතිකාර කරලා මුදා හැරලා තියෙනවා 92128ක් ඊයේ දවස වෙනකොට අපිත් එක්ක රැඳිලා ඉන්න රෝගීන් ගාව 3168ක් ඊයේ දවස වෙනකොට අපිට 125 30ක විතර රෝගී ප්‍රමාණයක් තමයි අපිත් එක්ක රැඳිලා ඉන්නේ අපි මුලදී ගත්ත රෝගී සංඛ්‍යාවත් එක්ක. ඒ ඇත්තටම පැහැදිලිවම ඉතාමත්ම රෝගීන්ගේ පැහැදිලිම අඩුවීමක් පෙන්වුම් කරනවා. නිමක් නැති පොහොර අර්බුදයට සහනදායි විසඳුමක් ලෙස මහකන්නේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් තියර පොහොර තොගයක් අද අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිට ගුවන් මගින්. කෙසේ වෙතත් ගොවීන් සුපුරුදු ලෙසම අදත් පොහොර ගැටලුවට විසඳුම් ඉල්ලලා මහපාරට බැස්සා. මෙරට කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 131ක් ඉන්දියාවෙන් ඇනවුම් කරනු ලැබුවා. ඒ යටතේ ප්‍රථම නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර 100ක තොගයක් අදාළුවම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මෙරටට රැගෙන එනු ලැබුවා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1156 දරන බාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙනුයි හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මෙම පොහොර තොගය දිවයිනට රැගෙන එනු ලැබුවේ. විශේෂ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විදේශගතව ඇති බැවින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂයන් මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අවස්ථා දෙකකදී ආනයනික පොහොර තොග මෙරටට රැගෙනු ලැබුවා. තවමත් රටේ පොහොර හිඟේ හේතුවෙන් පීඩා විඳින ගොවීන්ගේ අඩුවක් නම් දක්නට නැහැ. ගොවි සංවිධාන 50ක පමණ ගොවි ජනතාව අද පොහොර ගැටලුව මුල් කරගනිමින් දෙහිඅත්තකණ්ඩිය නගරයේදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. නිසි පොහොරක් නොදී මේ ගොවිතැන අපිට කරන්න බෑ. එක එක තැන්වල කටමැට දෙරෙවට වැඩක් නෑ. දහස් ගණන් ගොවි ජනතාව අද වීදි බැහැලා තමන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට කරන ලෙස ගොවිතැන ආරක්ෂා කරලා දෙන්න නිසා ඉල්ලා සිටින මේ එක රාශි වෙලා තියෙන්නේ. කලෙන් අයරු දන්නේ ගලි වස්සාය යලේ යමුර දන්නේ කුණ මාසුසාය මලෙන් අයරු දන්නේ මි ජනාධිපතිතුමෝ අපි ඔබතුමාට ආරාධනා කරන මේ දෙහිඅත්ත කණ්ඩිය සිට මේ දහස් ගණක් ගොවි ජනතාවත් එක්ක පෞගිය කාලේ මැති අමතුරු එක්කාසු කරගෙන ගම සමග පිළිසඳරක් ගිහානි ගමින් ගමට දැන් පටන් ගන්න ඔබේ ප්‍රෝග්‍රෑම් එක ගම සමග පිළිසඳරක් කියන බෝඩ් එක ගහගෙන ඔබතුමාගේ ගෝල බාල රොත්තත් එක්ක ගම්මාන වලට මේ වෙලාවේ එන්න කියලා දොම්පී කිරිඳිවැල අන්නාසි ගොවින්ගේ ගැටලු විමසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ එහි පැමිණියා. හැටන් දික්කොය පෝඩයිස් ප්‍රදේශයේ වතු කම්කරුවන්ද අද විරෝධතාවේ නිරත වුණේ සියවගාවන්ට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලමින්. මඩටුකම ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සමග එක්ව කැකිරාව මඩටුගමදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. අපි ඉල්ලන්නේ අපිට පොහොර ටිකක් දෙන්න කියලා. මේ කන්න දැන් හොදටම පහ වෙලා තියෙන්නේ. ඉතින් කරක ගියා ගන්න දෙයක් නැහැ. මොනවා කරන්නද? හෙට අත්තා අපේ දරුව ගෙයින් ගෙඩකින් හොරකම් කරන්න පටන් ගනී. අපි තමා ගැන්නේෙන් කරේ. අපි තමා පෙළපාලේ ගියේ. අපි තමා කිරිබත් පොහොර හිඟේ හේතුවෙන් සිය වම්බටු සහ බඩේරිඟු වගාවන් අතහැර දමා ඇති ගොවීන් පිරිසක් පිළිබඳ මෙතරතුරු වාර්තා වුණේ බකමූණ ගංගේයාය ප්‍රදේශයෙන්. ඔකට කරටි පනුව කියලා කියන්නේ. ඕක ගෙඩියට යනවා. ගෙඩිය ගම්බද අපිට විකුණ ගන්න බෑ. සීමා කරන ඇමති කෙනෙක් ඉන්නවා වගාබිමට එන්න ඕනේ. මේ වගාබිම සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. මේ බඩේරු කරා විකුණලා තමයි ඉතින් අපි ලක්ෂය ගෙවන්න ඕනේ. නාඩ ගත්ත වගා කරන්නද? වගා කරන්න ගත්තේ. ප්‍රදේශ රැසක ගොවි ජනතාව රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන පසුබිමක ඇතැම් ගොවි මහතුන් කාබනික පොහොර පමණක් භාවිතා කොට සාර්ථකව සිය වගා කටයුතු සිදු කරන ආකාරය පිළිබඳ තොරතුරුද අපට වාර්තා වෙනවා. මේ මැදිරිගිරිය තලාකොළ වැව BG අප්පුහාමි ගොවි මහතා කුකුල් පොහොර සහ 10යා පමණක් භාවිතෙන් අකර 2ක පමණ සරුසාර කහ වගාවක් මේ වන විට ඔහු ආරම්භ කර තිබෙනවා. මූලික පොහොරක් වශයෙන් අපි මේකට දාලා තියෙනවා කුකුල් පොහොර. ඒ වල් මර්ධනය කිරීම සඳහා ගමේ තියෙන 10 අය කහ මේ පාත්‍ති සම්පූර්ණ වට
උඩුනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන සරත් පාලිත සමරවික්‍රම මහතාද කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වගාවක් ආරම්භ කර තිබෙනවා. කිසිම රසායනික පොහොරක් නොදා තමයි මේ ගොවිතැන කටයුතු කරගෙන යන්නේ. මේක අපේ ඉතිහාසයේ මුතුන් මිත්තන් ගත්තාම ඒගොල්ලන් ඒ සිදු කරපු ආකාරයට වනාත කපලා වනාතේ තියෙන වැටහිර කොළ ඒ වගේම වැටහිර අතු කොළ ජාති කපලා දාලා තමයි යට කරලා කුඹුර මේ වෙනකොට වගා කරලා මේ කටයුතු කරලා අද අස්වැන්න නිලන්ට ආරම්භ කරේ. දහවෙනි ශ්‍රේණියට ඉගෙන ගත්ත හැම කෙනාම දන්නවා ජීවමය දේවල් එහෙම නැත්නම් කාබනික කියන්නේ මොනවද රසායනික කියන්නේ මොනවද කියලා. යූරියා වලට බෑනේ මේ වර්ගය බෝ කරන්න. හැබැයි ඔය කොම්පෝස් ඇතුලේ ජීවීන් ඉන්නවා ඒගොල්ලෝ පැටව ගහනවා ඒගොල්ලෝ වර්ගය බෝ කරනවා. මහ පොළොවෙන් ගන්න මියුරේට් ඔෆ් පොටෑෂ් කාබනිකයි කියන්නේ ඉතින් අර අඩු ගානේ 10 පන්තියටවත් අධ්‍යාපනයක් නැතිකමේ ප්‍රශ්නේනේ. ඉතින් ඇත්තටම මේ ආණ්ඩුව විකාර කරන්න නැතුව ප්‍රමිතියකින් යුතු පොහොර ලබා දෙන්න ඕන. දවසින් දවස පැයෙන් පැය ඉහළ යන බඩු මිලට අද දවසේ තවත් බහඬ කිහිපයක් එක් වුණා. කුරුඳු සාදික්කා කරාමු නැටි සහ කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝගවල මිල මෙලෙස ඉහළ ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. මේ අතර පාලනයෙන් ගිලිහුණු සීනි සහ සහල් මිල හිතූ හිතූ ආකාරයට වෙළඳුන් මේ වන විට ඉහළ දමමින් සිටින්නේ. පැයෙන් පැය ඉහළ යන බාණ්ඩ මිල දැන් අහස උසටත් එහා ගිහින් කියලායි බොහෝ දෙනා කියන්නේ. අද වන විට අත්‍යවශ්‍ය බාණ්ඩ වලින් නොනවතුණු බාණ්ඩ මිල ඉහළ යාම දැන් ප්‍රධාන අපනයන භෝගවලටත් බලපාලා අවසන්. ඒ අනුව කුරුඳු, ගම්මිරිස්, සාදික්කා, කරාබු නැටි, කෝපි ඇතුළු ප්‍රධාන අපනයන භෝග රැසක මිල මේ වන විට ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. කිලෝවක් රුපියල් 500ක මුදලකට අලෙවි වූ ගම්මිරිස් අද වන විට රුපියල් 900ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කරාබු නැටි කිලෝවක මිලද රුපියල් 1400ක් දක්වා සහ සාදික්කා කිලෝවක මිල රුපියල් 1000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෝපි කිලෝග්‍රෑමයක මිලද රුපියල් 1250ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අප මේ සම්බන්ධයෙන් ගම්මිරිස්, කුරුඳු, කරාබු නැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමර මහතාගෙන් විමසීමක් සිදු කළා. කුරුඳු, කරාබු නැටි, සාදික්කා ඇතුළු කුඩා වැවිලි භෝග වල මිල විශාල වශයෙන් ඉහළ ගිහින් තියෙනවා. ඒකේ වාසිය මේ රටේ ජනතාවට ලැබිලා තිනා විශේෂයෙන්ම ගොවි ජනතාවට අතිගරු ජනාධිපතිතුමා ගත්ත තීන්දුවක් නිසා මේ රටේ වැවෙන කිසිම භෝග වර්ගයක් මේ රටට ආනයනය කරන්නේ නැහැ කියලා ගත්ත ප්‍රතිපත්තිය නිසා තමයි මේ සෑම භෝගයකම මිල වැඩි වෙලා තියෙන්නේ. ජනාධිපතිතුමා ගත්තේ තීන්දුවත් එක්ක රටේ ගොවි ජනතාවට ඒකේ වාසිය ලැබිලා තිනවා. හැබැයි මේ ගොවි ජනතාවට ලැබිච්ච වාසිය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. ගොවි ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සෑම කටයුත්තක්ම මේ රජයේ මැදිහත් වෙලා කරනවා. ඒක නිසා අපනයන කුසිකර්මයේ සම්බන්ධව අපි විශාල ප්‍රගතියක් ගහලා තිනවා. මේ අතර සහල් සහ සීනි මිල ඔහේ පා වෙන්න පටන් අරන්. රජයේ මිල පාලනය ව්‍යාපාරිකින්ට බාර දීලා අහක බලාගත් නිසා දැන් ව්‍යාපාරිකින් ඍසිසේ අනුකම්පා විරහිතව මිල ඉහළ දමමින් සිටිනවා. සහල් සඳහා පණවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජයේ ගත් තීරණයත් සමග මහා පරිමාණ මෝල් හිමියන් සහල් සඳහා මිල නියම කළා. නමුත් අද වන විට එම පාලන මිලට අනුභව සහල් අලෙවි වීමක් සිදු නොවන බවටයි පාරිභෝගිකයින් චෝදනා කරන්නේ. සහල් නිෂ්පාදකින්ගේ සංගමය පසුගිය දා අනතුරු වැගුවේ රුපියල් 50ක් වැනි මුදලකින් සහල් මිල ඉදිරියේදී ඉහළ යා හැකි බවයි. මේ යන මිලට ගියොත් එහෙම තව සති දෙකක් තුනක් යද්දී අනිවාර්යයෙන්ම එක හාල් කිලෝ එක මිල රුපියල් 25කින් සහ රුපියල් 50කින් ඉහළ යන්න පුළුවන්. දැන් සීනි වලට පැන වූ සිල්ලර මිලත් අමතක වී ගිය බවක් පෙනෙන්නට තිබෙනවා. සීනි රුපියල් 122ක මුදලකට අලෙවි විය යුතු බව දැනුම් දුන්නත ව්‍යාපාරිකයන් තමන්ට ඕන මිල ගණන් වලට සීනි අලෙවි කරන්න පටන් අරන්. රුපියල් 140ත් 150ත් ඉක්ම වූ මිලකට දැන් සීනි අලෙවි වනවා. ඔන්න දැන් සීනි පෝලිමකුත් ළඟ ළඟම එන බවක් තමයි පෙනෙන්නට තියෙන්නේ. රාජ්‍ය මාත්‍ය ජානක වක්කුමර මහතා නම් පවසන්නේ දේශීය සීනි මිල ඉහළ දැමීමට කිසිදු අවස්ථාවක ක්‍රියා නොකරන බවයි. මම පහුගිය දවසෙත් කිව්වා දේශීය සීනි මිල වැඩි කරන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමා පෙරේද හම්බෙච්ච වෙලෙත් කිව්වේ මේ දේශීය සීනි මිල අපි වැඩි කරන්න දෙන්නේ නැහැ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය. ඒක නිසා අපි සීනි මිල වැඩි කරන්න මේ බලාපොරොත්තු වෙන්නේ දේශීය සීනි මිල අඩු කරන්න. මොනම හේතුවක් නිසාවත් දේශීය සීනි, දුඹුරු සීනි අපි වැඩි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් තොග සහ සිල්ලර ව්‍යාපාරිකින්ගේ එකමුතු වෙළඳ සංගමය අද ප්‍රකාශ කළේ සීනි ආනයනකරුවන් තමන්ට ඍසිසේ මිල පාලනය සිදු කරන බවයි. කිසිම වෙලාවක ආනයනකරුවන් ඒ කියන තොග මිලට 116ට
සීනි සපයන්නේ නැහැ මේ විදිහට 116ට තියා 122කටවත් සපයන්නේ නැහැ මේ වෙන විට ආනයන කරුවන් විසින් සීනි වෙළඳපළට නිකුත් කරන්නේ 140ක් වැනි මිලකට ආරිභෝගික අධිකාරිය මේ පිළිබඳව නිද්‍රාශීලි පිළිවෙතක ඉන්නේ ඒ ආනයන කරුවන් සඳහා කිසිම පියවරක් අරගෙන නැහැ ඔවුන්ට ඒ පිළිබඳව පැමිණිලි කරන් පස්සේ ඔවුන් අපෙන් අහනවා කවුද 140ට විකුණන අය අපට ඒ ආනයන කරුවන් නම් කරන්න කියනවා කොළඹ පිටකොටුවේ 140ට විකුණන අය වගේ නම් අපෙන් අහන පාරිභෝගික අධිකාරියට මයිතේනේ ජනාධිපතිතුමා හමුදා නිලධාරීන් පත් කරේ මේ නම් ටිකවත් හොයාගන්න බැයිද කියලා ඒ හමුදා නිලධාරීන් පාරිභෝගික අධිකාරියට පත් කළා ඒ පාරිභෝගික අධිකාරී ඉන්න ඒ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට බැයි නම් කවුද 140ට සීනි ගෙනල්ලා විකුණන්නේ කියලා හොයාගන්න බැයි නම් අපේ සංගමෙන් අහනවා නම් කවුද විකුණන්නේ කියලා ඒගොල්ලෝ මං හිතන්නේ ඒවට සුදුසුද කියලා වප්පුර පසළොස්සක පොහෝ දිනය අදයි. චීවර මාසයේ ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් හේතුවෙන් වප්පුන් පොහෝ දිනය බෞද්ධයින්ට සුවිශේෂී වනවා. මහා පවාරණය දේවාවරෝහණය සාරිපුත්‍ර තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම තූපාරාම සෑමළුවේ විනය සංගායනාව සිදු කිරීම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටුවීම ආදී අසිරිමත් ශාසනික සිදුවීම් රැසක් සිදු වූයේද අද වන් වප්පුන් පොහෝ දිනකයි. කටින චීවර මාසය ඇරඹෙන වප්පුන් පොහෝ දිනය ශාසනික වශයෙන් ඉතා වැදගත් පොහෝ දිනයක්. මෙතර වප්පුන් බොහෝ දිනේ වෙනුවෙන් පැවති සියත අමාවැස්ස පෝදා විකාශය පිළියන්දල කුඩමාදුව ශ්‍රී සංගිකාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්තුණා. යම් කිසි පුද්ගලයෙක් තැතිගැන්මකට බියවීමකට කේන්ති ගැනීමකට පත් වෙනවා නම් ඒ කෙනාගේ ශරීරයේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන හෝමෝන රුධිරයට මිශ්‍ර වෙන්න පටන් ගන්නවා. නිතර නිතර මේ හෝමෝන රුධිරයට මිශ්‍ර වීමෙන් අධික රුධිර පීඩන, ආහාර ජීර්ණය අක්‍රිය වීම, දිය වැඩියාව, හෘද ආබාධ, රටේ නැති ලෙඩ මහ ගොඩක් හැදෙන්න ප්‍රධාන හේතු කියනවා. අවසාන ප්‍රතිඵලය භයානක ප්‍රතිඵලය හැටියට පෙන්වන ඔවුන් මරණය පවා සිදුවිය හැක. කෝටිසෝල් නැමැති හෝමෝනය රුධිරයට මුදා හැරීම ආරම්භ කොට නින්දට යාම බොහෝ රෝග මතුවීමට හේතුවක් කියලා අද හොයාගෙන තියෙනවා. සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන අමාතම් සිසිලස වැඩසටහන් මාලාවේ 215 වන වැඩසටහන අද පෙරවරුවේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව සෑම පුන් පොහෝ දිනකම පැවැත්වෙන සිරි සදහම් සිත ධර්ම දේශනාව අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මේ වප්පුන් පොහෝ දිනය වෙනුවෙන් දිවයිනපුර විහාරස්ථානවල ආගමික වතාවත් සිදු වූ ආකාරයයි. මද්‍රව්‍යවලින් තොර සමාජයක් බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල යටතේ නුගේගොඩ ප්‍රදේශයේ මතට ඇබ්බැහි වූ තරුණ පිරිස සඳහා ධර්ම දේශනයක් මෙන්ම ඔවුන් යළි සමාජගත කිරීමේ වැඩසටහනක් අද වප්පුන් පොහෝ දිනයට සමගාමීව පැවැත්වුණා. ඒ රාජගිරිය චන්ද්‍රා සිල්වා ක්‍රීඩාංගණයේදී. මෙම අවස්ථාවට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද එක්ව සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද හෝමාගම ශ්‍රී කෙත්තාරාම විහාරස්ථානයේ පැවති ආගමික වැඩසටහන් කිහිපයකට සහභාගී වුණා. හෝමාගම ගොඩගම ශ්‍රී කෙත්තාරාම විහාරයේ රන්වැට විවෘත කිරීම, දේවරූප නිරාවරණය කිරීම සහ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ පිළිම නිරාවරණය කිරීම අද සුබ මොහොතින් සිදු කෙරුණා. මෙම අවස්ථාවට සියම් මහා නිකායේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන පාර්ශ්වයේ උපාධ්‍යාය කොල්ලුපිටිය වාලුකාරාමය ඇතුළු පංචමහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය මහරගම නන්දනාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කර සිටියා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම පුණ්‍ය කටයුත්තට එක්ව සිටියා. මාලදී සීල රතන නායක ස්වාමින්වන් වහන්සේ දක්ෂ පක්ෂ හපංකම් තිබෙන
සාසනික සේවාවක් කරන්නට කැපවුණු කාර්යශූර කාර්යක්ෂම දක්ෂ ස්වාමින්වන් වහන්සේ නමක් හැටියට අපි හඳුන්වනවා. මේ රටේ පරිවර්තන යුගයක් නිර්මාණය කිරීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉමහත් දායකත්වයක් ශක්තියක් අපේ ගෞරවනීය සීලරතන ස්වාමීන් වහන්සේ ලබා දුන්නා. විශේෂයෙන්ම සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා කෙටි කාලයක් තුළ විශාල සේවාවක් මාහට ඉෂ්ට කරන්නට අපේ හිටපු ජනාධිපතිතුමා මා වෙත ලබා දුන්නු සහයෝගයේ ශක්තිය මම මේ අවස්ථාවේ ඉතාමත්ම කෘතගුණපූර්වකව සිහිපත් කර සිටිමි. මෙම පුණ්‍ය කටයුත්තට සහභාගී වීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් නගු ප්‍රශ්නවලට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. පක්ෂ 11ක් රජයේ දේපළ ඉක්මීම සහ LNG බලාගාර ඉක්මීම සම්බන්ධ සාකච්ඡාවක් කියලා තුන ජනාධිපතිතුමාගෙන් කියන්නේ සීලකඳක් පක්ෂ ඇතුළු පක්ෂ 11. ඒක ප්‍රතික්ෂේප වෙලා තියෙනව නේද? මෙහෙමයි ඒකට අවශ්‍ය ඉරිස් හම්බෙන්න ලිපියෙන් දන්වලා තිබෙනවා. දැන් මේ තාක්ෂණික අංශ දන්න නිලධාරීන් සහ ඒ විෂය බාර ප්‍රදානෙන් හැම වෙන්න ඒ ලිපියෙන් ජනාධිපතිතුමා දන්වලා දෙනවා. ඒක ප්‍රතික්ෂේප වුණාද? නෑ නෑ ඒක ප්‍රතික්ෂේප වීම කරලා නෑ ඔයවත්. නෑ ඉතින් අපි දැන් කරුණුත් සාකච්ඡා දැන් ඒ සාකච්ඡාවට සුදුසු ආයකේ විස්තර දාලා ඒගොල්ලන්ට උපදෙස් දීලා තියෙනවා විශේෂයෙන් රජයේ නිලධාරීන්ට ඒ අවශ්‍යයට අපිත් එක කතා කරමු. මේ ගොවි ප්‍රශ්නේ තියෙන තාමත් මේ මේ රජයට පිළිතුරක් දීලා දෙන්න බැරි වෙලා තියෙනවා. මේ දැන් නැනෝ දියර ලක්ෂයක් දිවෙන්ට ආවි. ඔව් ඉතින් ඒක අපි බලන්න ඕනේ මේ නැනෝ තාක්ෂණයෙන් පොහොර ඒක අලුත්ම විද්‍යාත්මක ක්‍රමවේදයක්. ගොවි ජනතාවට මේ වෙලාවේ ගොවිතැන් කරන්න කොහොමාරි මොනවෑන් හරි ප්‍රශ්න විසඳනවා නම් හොඳයි. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. තහල් මිල සහ සීනි සීග්‍රෙන් ඉල යමෙන් තියෙනවා. ඒක ඉතින් වෙළඳපොළ ඉතින් තත්ත්වයේ ඒ වයි ඉතින් උඩ යට යනවා හැමදේම. සාධිනුන් මහසෝ චෝදනා කරනවා තාමත් පාස්කු ප්‍රහාර සම්බන්ධ නීතිය ක්‍රියාත්මක වුණා කියලා කඩුව පාවගෙන ඉන්නේ. මේ අපිට ඉන්නේ. ඒ සම්බන්ධ මොකද කියන්නේ? හිතුව ජනතාවද? දැන් රට වටා සියත සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්ක රැගත්‍රිය පෙරහර ඊයේ රාත්‍රියේ ඓතිහාසික සෝමාවතිය පුදබිමට පැමිණියා. පූජා වස්තුන් රැගත් මෙම පෙරහර අද දිනේ අවසානයේ කන්තලේ සේරු නුවර දක්වා පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අද විදේශ අමාත්‍යංශයේදී විදේශ ඇමති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුණා. මෙහිදී දෙරට අතර සහයෝගිතාවය සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම සඳහා විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කළ බවයි වාර්තා වූයේ. මහරකම සහ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ පෙරපාසල් දරුවන්ගේ ක්‍රීඩා උත්සවය ප්‍රථම වතාවට ඔන්ලයින් ක්‍රමයට පවත්වා තිබෙනවා. කොවිඩ් නීතිවලට අනුගත වෙමින් සිදු කළ මෙම ක්‍රීඩා උත්සවය ඔක්තෝබර් 16 වනදා සවස 4ට විද්‍යාලීය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීව පැවැත්වූ බවයි වාර්තා වූයේ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අතුල බණ්ඩාර මහතා මේ වන විට පිළිකා රෝගයක් වළඳීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වාර්තා වනවා. එතුමා වෙනුවෙන් අනුරාධපුර මාධ්‍යවේදීන් මිහින්තලා පුදවීමේදී පින්කම් රැසක් සිදු කළ බවයි වාර්තා වූයේ. ගාල්ල ඉමදුව ඉඳුරංවිලු විහාරස්ථානයේ ඉදිරිපිට පිහිටුවා ඇති ඩී.එස් සේනානායක පිළිරුව අභියසේදී අද උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්වුණා. ඒ එතුමාගේ 137 වන ජන්මදිනය නිමිත්තෙනුයි. මෙම උත්සවය එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රත්නපුර ප්‍රධාන මාර්ගයේ හිදැල්ලන පිහිටි ශ්‍රී මහ විහාරයට සමන් දේව ප්‍රතිමාවක් සහිත දේව මන්දිරයක් ඉදිකිරීමේ පුවතක් වාර්තා වුණා. මෙම පින්කම සිදුකර ඇත්තේ රාජ්‍ය අංශයේ සේවය කළ HAP බාලසූරිය මහතායි. විශ්‍රාම යන දිනේ රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැය කරමින් මෙම පින්කම සිදුකර තිබෙන බවයි වාර්තා වූයේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6:30ට. ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.